මම එරන්දි විජේකෝන්. මම හඹුරන්නක තමයි මගේ පදිංචිය. මම ලොකු විශ්වවිද්‍යාලයේ කෘෂි කණිතය ඉගෙන ගන්නවා. මේ මට කොන්ද කැක්කමක් තිබුණේ අවුරුදු 6ක් විතර මම එකෙන් නොසෑහෙන දුක් විඳා. පළමු වරට කොන්ද කැක්කම ඇති වුණේ ඒරවල ක්ලාස් එකේ ඉන්නකොට. මේ ටියුෂන් ක්ලාස් වල ඉඳගෙන ඉඳලා සමහරට ඒවලා ගොඩක් තැන් වලට බෙහෙත් ගන්න ගියා. මේ නොගියපු තැනක් නැති තරම් නොකරපු ප්‍රතිකාරයක් නැති තරම් නොසෑහෙන දෙමව්පියන්ගේ පවුලේ හැමෝටම මේ හැමෝම මගේ කොන්ද කැක්කම නිසා මේ පීඩා වින්දා. ඒ වගේම ගැහැණු ළමයෙක් නිසා ඒ සමාජය වුණත් මේ බලන මේ පැත්ත වෙනස් වෙන නිසා ඒ මානසික තත්ත්වය වුණත් මේ පහත් මට්ටමකට වැටුණා. ඒ වගේම මේ ගොඩක් ප්‍රතිකාර කරලා හටගුණේ නැහැ. ඒත් මම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණේ 2014 වසරේදී. ඊට පස්සේ ඒ අවුරුදු කාල සීමාව තුළ මට මේ තරමක් වලට මේක අඩු වෙලා තිබුණත් ආයෙත් 2015 විතර වෙනකොට ආයෙත් මේක මේ ඇති වුණා. ඊට පස්සේ මගේ මිතුරියක්ගේ මාර්ගයේ මම මේ මාළඹේ නැචරල් බැක් හෙල්ත් හොස්පිටල් එක පිළිබඳව මේ තොරතුරු දැනගත්තා. ඊට පස්සේ මම මේ නිමාඩු කාලයකදී මම මෙම මාළඹේ නැචරල් බැක් හෙල්ත් හොස්පිටල් ආයතනයට මම ආවා. ඇවිල්ලා ડોક્ટર සාගර කරුණාතිලක මහත්තයාව හම්බ වුණා. මේ සතුටට කාරණයක් වුණා. දොස්තර මහත්තයා කිව්වා මාව මේ සුව කරන්න පුළුවන්. මේ 12 වාරයක් ප්‍රතිකාර කරන්න ඕන කියලා. ඇත්තටම මේ මගේ දෙමෝපියන් එකට එකතු වුණා. ඊට පස්සේ මම මේ දිගින් දිගටම මේ ප්‍රතිකාර වලට සම්බන්ධ වුණා. මට 4-5 වාරයක් විතර ප්‍රතිකාර කරනකොට ලොකු වෙනසක් තේරුණා. ඇත්තටම මේ එදින්දා කටයුතු කරද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරද්දී ලොකු වෙනසක් මට දැනුණා. පරිස්සම් වෙන ආකාරයේ පැහැදිලි කළ දුන්නා. මම පුළුවන් තරම් මේ උපරිමයට මේ පරිස්සම් වෙන ආකාරයටම ඒ දේවල් කරා. අද දවසේ දොස්තර මහත්තයා කිව්වා ඇත්තටම මේ ගොඩක් දැන් හොඳයි කියලා. ඉතින් දැන් ගෑනු ළමයෙක් විදිහට මේ කොන්ද කැක්කම පීඩා විඳපු ගෑනු ළමයෙක් විදිහට මට මේක පුදුම තරම් සහනයක්. මේ මගේ දෙමව්පියන්වත් පවුල හැමෝටමත් ඒ වගේම ලොකුම සහනයක් වුණා මේක. ඇත්තට මේ ඒ සහනය මේ සැනසිල්ල උදා කරලා දුන්න ડોક્ટર සාගර කරුණාතිලක මහත්තයා ඇතුළේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේකට උදව්පකාර කරන සියලුම දෙනාට මේ අවස්ථාවේදී මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා. බොහොම ස්තුතියි.